අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට අපි ඔයගොල්ලන්ව අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා අද අපි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ එන්න සතියේ කොහොමද අපි මේල් prep කරගන්න යන්නේ කියලා එන්න අපිත් එක්ක මේ විදිහට නාමන දැන් වෙලාව දවල් 12යි කාලයි අපි දැන් තමයි මේ කෑම හදන්න පටන් ගන්නෙ සංජයට වැඩට ගෙනියන්නත් කෑම හදන්න ඕනේ මම ඊයේ ලේසි නිසා ලේසියට ඔක්කොම මේ ලෑස්ති කරලා තිබ්බා කෑම හදන්න ඕනේ ඒවා අද හදන්න හිතාගෙන ඉන්නේ ෆ්‍රයිඩ් රයිස් උයි ඉස්සෝ තෙල් දාලයි එහෙනම් අපි බලමු අපි කොහොමද අපේ සතියට කෑම ලෑස්ති කරන්නේ කියලා මේ ඉස්සරහ අපි මැරිනේට් කරලා තියෙන්නේ ලුණු ගම්මිරිස් මම ඔයිස්ටර් සෝස් ටිකක් දැම්මා කහල් දැම්ම ටික ඊට පස්සේ සංජය ආස මේ ඉස්සෝ ටිකක් බැදිලා වගේ ඒක නිසා අපි මේක දැන් හිමින්ට මේ මුලින්ම පොඩ්ඩක් මේ ෆ්‍රයි කර ගන්නවා ඊට පස්සේ තමයි තෙල් දාන්නේ संजय टेम्परादुवट ओने लून टीक दागाने मेकटा बोन टीक दागाने संजय कमल बाबा चूड़ी बाबा අපි දැන් හදන්නේ තක්කාලි මාළු මිරිස් වේ දාගන්න.
වෙන්න දෙන අතරේ ඊට පස්සේ මේ ලීක් ටික අන්තිමටම දාගන්න හිතේ. මේකත් කුකුණයින් පස්සේ ඊට පස්සේ මේ මං ටයිගර් එග් වගේක් තියෙනවා ඒ ටික ඔක්කොම ටික මේ ටයිගර් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ කෑම හැදුවා අපි ඉවරයි. අපි දැන් කෑම ටික ඔක්කොම හදලා ඉවරයි. මෙතන තියෙනවා ඉස්තු තෙල් දාලා සංජයා සෙල්ලියට ඔක්කොම කෑම හදලා තියෙන්නේ. මෙතන තියෙනවා ෆ්‍රයිඩ් රයිස් එක. අපි ෆ්‍රයිඩ් රයිස් එකට මේ කිසිම කෑමේ වෙන සෝස් අනම්මනම් කිසි දෙයක් අපි දාගත්තේ නැහැ. මේ ඒ වුණාට අන්තිමට මම සෙසෙමි ඔයිල් ටිකක් දැම්මා. ඊට පස්සේ සෝයා සෝස් එකෙන් ටිකකුත් දාගත්තා. දැන් කෑම ටික මෙහෙම නිවෙන්න තියෙනවා. නිවෙන්න තියෙන තමයි මේ ඊට පස්සේ අපි පෙට්ටි වලට බෙදා ගන්න ඕනේ. දැන් වෙලාව එකමාරයි. කෑම ටිකත් ඔක්කොම හදලා ඉවරයි. දැන් මේ ටික නිවිච්ච ගමන් අපි බකට් වලට බෙදනවා. කුස්සියේ බඩ ටික ඒ කියන්නේ කෑම හදන ගමන්ම අපි කුස්සියත් අක් කරගත්තා. නැත්තම් ඒ ටික අක් කරන්න ගියාම අපිට පස්සේ හරි අමාරුයි මහන්සි වෙලා ඒ වහුදලා කරලා ක්ලීන් කරන්න. ඒ ගමන්ම මේ අපි ඔගොල්ලන්ට අපේ එළියෙන් පේන විම් එක පෙන්වන්න. දැන් කෑම ටික ඔක්කොම නිවිලා තියෙන්නේ. මම ඒක නිසා පෙට්ටි වලට බෙදාගත්තා. තවත් හතරකට විතරයි හැදුවේ. කියන්නේ දහස්ක තින්නකට වෙනකම් විතරයි මේ මම දාගත්තේ. මොකද එකමලේ හැමදාම අමකටත් එපා වෙනවා. මේක නිසා මම ආයේ දහස්ක තින්නා. ඊට පස්සේ ආයේ මොනා හරි හදනවා. ඊට පස්සේ මේ අද දවසට අපි දෙන්නට ලන්ච් එකක් නේවම තමයි. මෙතන ඉතිරි වෙලා තියෙනවා පොඩ්ඩක්. ඒ ටික මට මම කොටස් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්නවා. දැන් මේ ටික නිවුණයින් පස්සේ තව ටිකක් වෙලා තියලා ෆ්‍රිජ් එකේ පස්සට වෙන්න තියාගත්තම දවස් හතරක් තියා ගන්න පුළුවන්. සමයක නිසා පොල් කිරි දාන කෑම ඒව එහෙම අපි ලොකුවට තියාගන්නේ නැහැ. හැබැයි මේ වගේ පොල් කිරි ඒ වගේ දේවල් යූස් කරන්නේ නැතුව කෑම හැදුවොත් දවස් හතරක් ඒ වගේ තියාගන්න පුළුවන්. කවදාකවත් අපේ කෑම නරක් වෙලා නැහැ. අපි දැන් අවුරුදු එකමාරක් තිස්සේ මෙහෙම තමයි කෑම ලෑස්ති කරන්නේ.